ප්‍රධාන අමුද්‍රව්‍ය දෙකකින් හදන්න පුළුවන්. පුංචි අයට උදෑසන ආහාරයක් හැටියට දෙන්න පුළුවන්. වැඩිහිටියන්ට සැහැල්ලු ආහාරයක් හැටියට රාත්‍රියට ගන්න පුළුවන්. දවල්ට මම ගොඩාක් බර ආහාරයක් ගත්ත නිසා අද රෑට මම මේ සැහැල්ලු ආහාරය හදනවා. ගෙදර තියෙන දේවල් වලින් අඩු වේදමින් හදන රෙසිපි එකක්. මේ රසවත් රෙසිපියට ඔයා කැමති නම් ලයික් එකක් දාලා මෙන්න මේ ක්‍රමයට ඔයාගේ යාළුවොත් එක්ක හැකිතාක්ෂයා කරන්න. ඒ වගේමයි මේ රෙසිපිය ගැන ඔයාගේ වටිනා අදහස වීඩියෝ කයට සඳහන් කරන්න. අයබෝන්, අපේ අම්මා YouTube channel එකට ඔබ ආදරෙන් පිළිගන්නවා. ස්ටීම එකක් නැති අය මෙන්න මේ වගේ සාස් පානකට වතුර එකක් දාලා කූලින් රැක් එකක් හරි පැටලි ඇලිමිනියම් බෝල් එකක් හරි අනිත් පැත්ත හරවලා ඒකේ උඩ පියනක් තියලා කප්ස් ටික තියලා ස්ටීම් කරගන්න පුළුවන්. දැන් මේ වගේ කිචන් සර්වියට් එක උඩ පියනක් තියලා හතර පැත්ත එකතු කරලා මේ වගේ කටක් ගන්නවා. අපේ අම්මාගේ පරණ ෆෑන්ස්ලා මේ ක්‍රමය දන්නවා. ඊට පස්සේ මේ පියනෙන් වහලා ස්ටීම් කරගන්න පුළුවන්. එතකොට අපි ස්ටීම් කරන දෙයට වාෂ්ප වතුර වැටෙන්නේ නැහැ. ඔයාට මේක ස්ටීම් එකක තියලා වුණත් ස්ටීම් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් නෝවන් ක්‍රමයට මෙන්න මේ විදිහට කප්ස් වල දාලා හරි තැටි එක දාලා හරි බේක් කරගන්න පුළුවන්. ලෝකයේ වැඩිම දෙනෙක් සිංහලෙන් උයන්න ඉගෙනගෙන Facebook කරා 10,000 ගණනින් ෆොටෝ සෙවන වැඩිම සබ්ස්ක්‍රයිබර්ස්ලා ප්‍රමාණයක් ඉන්න ශ්‍රී ලාංකික අපේ අම්මා චැනලේ සමග ඔබත් එක්වන්නට නම් Subscribe බටන් එකයි ඊළඟට තියෙන පුංචි සීනුවයි ප්‍රෙස් කරලා ඊට පස්සේ එන ඕල් කියන බටන් එක ප්‍රෙස් කරන්න. මේකේ තියෙන විශේෂත්වය තමයි රෑට හදනවා නම් උදේ ගිනාපු පාන් හරි දවසක් පරණ පාන් වලින් හරි මේක හදන්න. ඉස්සෙල්ලම පාන් පිටි හතර පොඩි කෑලි වලට කපා ගන්නවා. බිත්තර දෙකට ගම්මිරිස් තේහෙනි භාගයක් ලුණු කුඩු තේහෙනි කාලට චුට්ටක් අඩු වෙන්න පාන් වලත් ලුණු තියෙනවනේ. මේ දෙක දාගෙන ගෑරුපෙන් සාමාන්‍ය ගානකට බීට් කර ගන්නවා. ඊළඟට පාන් ටික දාලා කලවම් කරනවා. මුකුත්ම නැත්තම් පානුයි බිත්තරයි දාලා ගම්මිරිසි ලුණුයි දාලා ස්ටීම් කරගන්න පුළුවන්. රෑකෑමට ගන්නව නම් ලුණු කොළ හරි කොත්තමල්ලි කොළ හරි දාගන්න. පොඩීට කපාගත්ත තක්කාලි ගෙඩියයි අවමිරිස් කරලක් චූටියට කපාගෙන පුංචි අයට දෙනවනම් අවමිරිස් දාන්න එපා. මේ ටික දාලා ගෑරුප්පෙන් හොඳට කලවම් කරනවා. හැන්දකින් උනත් කමක් නැහැ. දැන් වැඩේ ඉවරයි. මේ වගේ පුංචි කප්ස් දිනවනම් බට ටිකක් ගාගන්න. එහෙම නැත්තම් පුංචි කේක් තැටි තියෙන්නේ ඒකකට දාලා මේ විදිහට වක් කරගන්න පුළුවන්. මං කී පුංචි අයටත් දෙන්න පුළුවන් කියලා. එහෙමනම් මේ වගේ චීස් පෙට්ටක් අරගෙන දෙකට කඩන්න, කඩලා නමලා එක උඩින් තියන්න. පුංචි අයට දෙනකොට මේ විදිහට හදලා දෙන්න. හරි පෝෂණීය ආහාරයක්. දැන් මම කප්ස් හතරට මේ වගේ දාගන්නවා. චීස් පෙති දෙක හතරට කඩලා හතර උඩින් තියාගෙන ස්ටීම් කරගන්නයි යන්නේ. දැන් අපේ වතුර එක නටනවා. මේ වෙලාවේ ලිපෝ ඕෆ් කරනවා. අතට හුමාලි වදින නිසා මේ වගේ තියාගන්නවා. තියාගත්තට පස්සේ ලිපෝ ඔන් කරනවා. දැන් පියනින් වහනවා. ඊළඟ වැදගත් ටිප් එක තමයි කිඳර හයි ෆ්ලේම් එකේ වැඩි කිඳරේ තියන්න ඕනේ. වැඩි කිඳරේ විනාඩි 6ක් විතර යනකොට ස්ටීම් වෙනවා. ඊළඟට මම මේ වගේ හැන්දක් දාලා එක එක එළියට අරගන්නවා. හරි ලේසි. පුංචි අයට වැඩි හිටියට ඕන කෙනෙක්ට මේ කප් එකේම තියාගෙන කන්න පුළුවන්. අනිත් එක තමයි පොඩි අයට දෙනවා නම් කප් එකේ රස්නේ ගියාට පස්සේ දෙන්න. මොකද දැන් ගොඩාරියක් රස්නේ. මම හදපු බිත්තර ඔම්ලට් මෆින් එක එළියට අරන් පෙන්නන්නම්. ආව්, හරි ලස්සනයි. බලන්නකෝ. දැන් මම ලුණු කුඩු ගම්මිරිස් චුට්ටක් කලවම් කරලා උඩින් ඉහා ගන්නවා. මේක දාන්න කලින් පොඩි කෑල්ලක් කාලා බලන්න. ලුණු ගානට තියෙනවා නම් ලුණු නැතුව ගම්මිරිස් විතරක් එකතු කරන්න. දැන් මේ කප් හතරක්නේ. ලොකු අය නම් බිත්තර දෙකයි පාන් පිටි හතරයි දෙන්නට ඇති. ඇත්තටම මේ ඔම්ලට් මෆින් එක හරිම රසයි. ඇත්තටම මේ රෙසිපි එක හදන්න විනාඩි 15ක් ගියා. විනාඩි 2න් 5න් 10න් හදනවා කියලා බොරු කියලා නරඹන්නන්න රවට්ටන්න බෑ. මේ වගේ උදෑසන ආහාර, ඒ වගේම අඩු මුදලකින් හදාගන්න ආහාර වර්ග අපේම channel එකේ ගොඩාරියක් කියලා දීලා තිනවා.
ඒ විතරක් නෙමෙයි රාත්‍රී සැහැල්ලු ආහාරත් කියලා දීලා තිනවා. ඔයාගේ දකුණු අත පැත්තේ තියෙන මේ රතුපාට දැන්සිනී තලේ උඩ කෙළවර තියෙන ලින්ක් එක ක්ලික් කරන්නකෝ. එතකොට මේ වීඩියෝ බලා ගන්න පුළුවන්. මේ විදිහට රාත්‍රී සැහැල්ලු ආහාරය, පුංචියගේ උදෑසන ආහාරය ඔයා හැදුවාම අපේ අම්මා Facebook fan page එකට ඔයාගේ ෆොටෝ ෂෙයා කරන්න. බොහෝම ස්තුතියි.